එවගේම මීට අවුරුදු 12කට පෙර මැයි මාසේ 18 වෙනිදා LTT ත්‍රස්තවාදීන්ගේ කුරිරු ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම අවසන් කළ අපේ ආරක්ෂක හමුදා විජයග්‍රහණය සිදු කරනු ලැබුවා. කෙසේ වෙතත් එහිදී LTT නායක ප්‍රභාකරන් මිය ගියා. මේ සම්බන්ධ සැමරුම් ඊයේ දිනේදී විවිධ ප්‍රදේශවල කිරීමට උත්සාහ කරන අවස්ථාවේ ඒවා ව්‍යර්ථ කරනු ලැබුවා. එවගේම කල්කුටා ප්‍රදේශයේදී මේ සම්බන්ධ සැමවරමකට සහභාගී වූ පුද්ගලයන් 9 දෙනෙක් අතරකට ගත්තා. ඒ අතර කාන්තාවන් 2 දෙනෙකුත් සිටිනවා. විශේෂයෙන්ම මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එවැගේම බෞද්ධ හින්දු ක්‍රිස්තියානි ඉස්ලාම් ජනතාව ඝාතනය කළ එවැගේම සැහැසිකම් කුරිරුකම් රසක් සිදු කළ ත්‍රස්තවාදීන් සැමරීමට කිසියෙකුට සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒ වගේම මේ රටේ නීතියට පටහැනි ක්‍රියාවක්ද වෙනවා. ඒ නිසා නිරන්තරයෙන් එවැනි ක්‍රියාවල යම් කෙනෙක් යෙදෙනවා නම් ඒ අය අත්අඩංගුවට ගැනීමටත් ඔවුන්ට එරෙහිව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ කටයුතු කිරීමටත් ක්‍රියා කරනු ලබනවා. මේ සම්බන්ධයෙන් සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ උපදෙස් වලට අනුව ක්‍රියා කරන ලෙස ඔවුන් වෙත දැනුම් දී තිබෙනවා.